ගෙවන දවසේ උනු සුම් පුවත් මුලින් මොබට කෙන අයිටෙන් ප්‍රති සමගින් ම ශ්‍රහාන් කනෂ්කාරයසිංහ. මම ගයාලාකරුවණී අවධානය යොබ කරමු ප්‍රධාන පුවත් සිරස්ථල වෙත දූෂණයට එරෙහි ජනපතිගේ උත්සාහය. සම්බලාපරත්වෙන්නේ මගේ නිලකාලේ තුළ ස්්‍රී ලංකාවංක එකට ගැනීමයි. අධ්‍යාපන වර්ජනය අත් හිටුවේ. සමෘදධි ප්‍රතිලාපින් වැඩිකිරීමට තීරණයක්. පළත් සබා චන්දය කල්දැවීමටඒජාපයෙන් ඉඩක් නැහැ. පාකිස්ානයේ චන්ද පොළකටත් මරකින මැරණ ප්‍රහාරයක්. ්‍යපන ෂේත්‍රේ පැත්තීම නියමිතව තිබූ ෘතිය ක්‍ර මාර්ගය අත්හහිටවීම, අදාලා වෘතිය සමතිී තීර්ණය කරති බෙනවා. A ජනාවිපති මෛත්‍රි පාල සිරි සේනමචතුමා සම පැවති සාකච්චාවකින් අනතුරුවයි. ේශපාලන පලිගැනவට ලக்கோ, ஸ்්‍රீ lanකා අධ්‍යාපන පරිපාலන, ගුරු අධ්‍යාපனாඥ විதுහල්පති , ගොරු සේවාවහි නිரත නිලදහරීන්ට පත්වම් හා උසස්වම් ලවාදීමට අධ්‍යාපන மாත්‍යංශී தීරණය කලා. මෙම தீரයන්ට එරෙහිවයි vෘය සமிති කිහිපයක් விෘතිය ක්‍රියමාார்ගකට එළඹීමට සலසும் කළ ෙසேவது அදා ෘிய සமிති සමග සාකච්ச்சா කළ ජනාதிපතිතුවා මේ සම්பாන්ந்தேன் அග්‍රமாத்திරணில் விக்්‍රමසිහ මහතා සමකது දුරකතනயின் සාකච්ச்சா කලා. නතුරුව ජනාධපතිතුමා තීරණ කිහිපේකට එළඹුණ. දැනට සැලසුම් කර ඇති පත්වීම් හා උසස්වීම් ලබාදීම තාවකාලිකව නතර කිරීම ඒ අනුව ගත්තීරණයක්. මෙම පත්වීම් සදහා තෝරාගත් අයගේ පෞද්ගලික ලිපිගුණු විමර්ශෂණය කිරීමටත් ඒ අනුව දේශපාලන පිගනීම් සිදුව තිබේද යන්න නැවත විමර්ශණය කිරීමට නීමිතයි. ඒ සඳහා කමිටුවක් පත්කිරීම සහ එම කමිටුවේ නිර්දේශ මාසයක් ඇතුළත ලබාගනීමටද තීරණී කර තිබෙනවා. ජනාතිපතිතුමා පත්කරන ඉහත කමිටුවේ නිර්දේශ වැඩිදුරටත් අනමතිය ලබාගනීම සඳහා, රාජ්ච සේවා කොමිෂන් සභාව වෙත යොමු කර නිර්දේශ ලබාගැනීමට නේමිතයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් පත්කළ කමිටුව සිය අදහස් ඉදිරිපත්කිරීම සඳහා, අදාන වෘතිය සමිති වලටද අවස්ථාව ලබාදීමී තීරණයට අද එළමුා. මෙෙන්ම මෙම ක්‍රාමාර්ගවලින් අනතුරුව දේශපාලන පලිගැනීම් මත පත්වීම් හා උසස්වීම් ලබාදීමේදී යම් අයිකුට අසා දහරණයක් සිදුව තිබේ නම් එය නිවරදිකිරීමට සාකච්ඡාවේදී තීර නයකර තිබෙනවා. අපි මේ විසිහැවෙනිද. එලඹෙන හෙට දවසේ ලංකාවේ දීප්‍යාපත වැඩවර්නය සත් දැවන් උද්ඝෝෂනයක් සංගධනය කල්ල තිබුණන තිෙ සමති නියජුදධ තැට තිීදුවක් ගත්තතා අපේ හෙට දවක්‍රාත්ම කර දල ි උදගෝෂණසා වැඩවර්ජනයයක්ත් තාවකාලිකව වත්තීටවන්. ඒක නිසා අපි දැනට ලංකාවේේ අධ්‍යපන ්‍රාවල දතුළ සියු අතනට කියනවා තිියලු දෙනාටම යට රාජකාරවට වාර්තාකරන්න. මෙමේත්‍ර අධ්‍යාපන ශේත්‍රයේ දේශපාලන පලිගැනීමම් වලට ලක්කූ වන්ටාදාල. පත්වීම් හා උසස්වීම් ලබාදීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ස්ථාන කිහිපේකද අදහස් පල වඩා. මම සේවයකරපු මහනුවර තියෙන ප්‍රධාන පෙළේ ජාතික පාසලේ. පාසැල් කම්කරුවෙකුට දුන්නා අධ්‍යාපන පරිපාලන තුන. ඒ කාලෙදි මංගහන්නේ එක මේ ස්ටාලින් මහත්වෙලා කොහෙද හිටිය. ඇයි මේ වට කතා කරන්න ඇත්ති මේ වර්තමාන ලැස්තුව ඉන්න අය සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා කියනක මං බොහොම වගකීමෙන් ඉතුව කියනවා කරුණා කරලා. මේ තේරල්ලා ඉන්න අයට මේ මඩ ගෙහිීම නවතන්න රාජ කොසම උපදෙසනිය කැමිට මල්ලේ උප්‍රේයනු තමයි උසස්සීම් ලබලතුන් ඉස වාඩගේයා මේක පෝස්්ටර් ගණනය ක පාගහරි පක්ෂයටට කේ යනවද යනේ පලේ ගතයට පත්ච්, ගුරු භවතාට අපි සාධාරණයක් කල දනො පක්ෂ පාට බේදකින් ොරෝ ැග යාණ්ඩුව වෙලායි හයිදා සසුවකට දුන්න හ දව ප්‍රති්ච සමජනනායක ටිය හදා සසුවකක් දේශපාන පිගලින්ල ගනකට පශ්නයක් න එක්දස් හතක් කියනකොට තමයි කියන්නේ සුදුදක ඇතිකටේ ල . ද රත්ත ේශපාන පක්ෂවල කට ෙව රජය වගේ ගේ රජයේව න්දුකරේ දේශා නායකෝ ඇතිවරුන්ට ාරදු නිධාරන එකකහේල ලයිස්තු හදන්. අදම කමිට එකකව ඇමතිවර න ක් ති ර හි මිතු ුවල. ලෝකයේ දෝෂණයට එරහිව ක්‍රියාකරන රටවල් අතර ශ්‍රීලංකාව පළමු තැනට පත්කිරීම තම අපේක්ෂාව බවල් ජනාධිපද මෛත්‍රපාල සිරසයට මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පල කළේ කොළඹදී ආරම්භ වූ ජකර්තා මූලධර්ම පිළිබඳ. එක්ස ජාතින්ගේ විශඥ කණඩායාම් බ්‍රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වමින්. ලෝපරා දූෂණයට එරරිහිව ක්‍රියා කරණ අආයතන ශක්තිමත්කිරීම අරුණනෙන් දහස්දලාවසේදී. න්නිසියාාවේ ජකර්තානුවරදී රැසු වටවල් අසු අටකට අයත් සනිධාන සහ ආයතනමසින් පැමිණි එකඟගතා ජකතතා මුුණ දධර්මලෙස හැඳින් වෙනවා.ඇහිද එලි දක්ුණ ලද ප්‍රකාශයේ ශක්තිමත්කිරීමේ අමුණින් මෙවර සමුළුව කොළමදී සන්නධන කරුණා බලය සහ දූෂණය එක්ව බැඳී ඇති දම්වැලක්සේ එක ගම ගන්නා බව මෙම සමුළුව අමතමින් ජනාධිපිතිතුමා පෙන් වාදුන්නා. ජධපිතුමා තවදරටත් පැසුවේ අල්ලස සහ දූෂයද. අපරාධ සහ මධද්‍රවේද, ලෝපුරා සංවර්ඩිත සහ, සංවර්ධනය වෙමෙන් පතින නටවල් මහුණුදන ප්‍රධානතම අියෝග බවයි. ශ්‍රී ලංකාව ප්‍රජාන්ත්‍රවාදය නිදහස මාන හිමිකම්, දූෂණ විරෝධී වැඩපිළිවෙල, අපරාධකරුවන්, පාතාල අපාධකරුවන්න සහ ඊට විද්වගෙන වැට පිළිවල්. ශක්තිමත් කරන්න පුළුවන්කම ලැුණ.ඒ ජා්‍යන්තර තත්වයන්තු ලින්න ස්ථාන පිළිබඳවකිවාසම් බලාපොරොත්තු වෙන්නේ. මගේ නිලකාලේ තුළ ශ්‍රී ලංකාවංක එක ගැනීමයි කියලා විශේෂේදී සදාහනන් කරන්න ටඕන. දූෂණයට විරුද්ව ගෙනනටනේද. අපි සැමවිටම ජාතික වශයගේ කටගතුු සක්තිමත් කරන වගේම. අන්ත්‍ර ජාතිය වශයෙන් සියලුමාපේ මේ කඟතාවයන්ට එක්ී සින රටවල් සමඟ. ශක්තිමත් දංවැලක්මෙන් එකට බැඳී කටයුතු කිරීමේ අවශ්‍යාවය අවිිදා කිෙනවා. දූෂණය වැලැක්වීම ඔබ දන්නා පරිදිම පහසුකාර්යක් නොවයි. පෝවිට දේශපාලක්නින් පමණක් දූෂතඉන් විදිහයට පෙන්නීමට ඇතැම්ිලාට මාධ්‍ය උත්සාගර. දේශපාලක්නීගේ කොටසක් දෂණයට එල්පතිබෙනගේම දූෂණයට එක්වී තිබෙනගේම රාජ්‍ය නිලධාරයන්ෙන් කොටසක් බර්පතල්ලෙස දෂණයට එක්වී තිබෙන දෂය වැලක්වීම සඳහ ගන්නා ක්‍රයාමාර්ග වලදි දූෂිත දේශපාලක්නින් දූසිත රජ්‍ය නිල Dari. දේ පාල පක්ෂබේදයෙන් තොරව කිසිදු බේදයකින් තොරව දූෂතයින්ස් එකට සන්ධානගත වෙන. ය එකට එකතු වෙලා දූෂණ විරෝධී ක්‍රියාමාර්ගන්න අයට නොයකුත් ආකාරයේ චෝදනා එල්ල කරමින් දෂිතයන් හොඳ මිනිස්සුවිදියටට සමාජයේ වැදබෙන්න්න උත්සාහගන්න. මෙම අස්ථාවට එක්ත් ජාතන්ගේ මදව්‍ය සහ පරධ පි මඳ කාරශි ප්‍රධහනය සහඇ ලෝක දේෂ විරෝධ ්‍යාපතිය කල් ර න්දනි දෂන තුරන් කිරීම කොමින් සහ කොම ර ඇ රේ. ශ්‍රීලංකන් ගුවන් සමාගම හිටපු ප්‍රධාන විධහක නිල්ධාරී අපපිල චන්ද්‍රසේන මහතා එම තනතුරේ සිටියදීම මොබිටෙල් ආයතනයේ වැඩබන්නලිඳ හරි හා උපදේශකයන තනතුරුද දර ඇති බව අද අනාවරණය වුණාඒ ශ්‍රී ලංකනයාලයින් ශ්‍රී ලංකා කේටරෙන්ින් මහිල්ලංකායන සමගම් වල සිදුවී ඇති බව කියන අක්‍රමිතාසමි සඳහපත් කළ ජනාධිපති කොමිස මහමුවේදී. අද පෙරවරුවේ ආරම්භ වූ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම්පියක වන ඩැලරින් තෙරකුමාර්මහත්මයයි. සාමාන්‍ය නීති පද්තිය අනුව තම වාර්ෂික ප්‍රකාශනයේද ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ ප්‍රධාහන විධයික නිලධාරියයා ලෙස අපපිල චන්්‍රසේන මහතා එවැනි තනතුරක් දරන බව ගුවන් සමාගමට දනම්දිය යුතු ව වා ශ්‍රීලංකන් ගුවන් සමාගම පූර්ණ කාලීන අධ්‍යක්ෂවරයකුයටතේ පැවතියුතු බව මුදල් අමත්‍යංශය අවධාරණය කර තිබුණට ඒය වසන් කරමින් ආ තන දෙෙන්ම වැටු පා වර ප්‍රසාද ලබමින් කපිල චද්‍රසේන මහතා කටයතු කරතිබ බව තිර කුමார் මහත්මිය සාක්ෂි දෙමින්කි අසසිට. මෙයන් ශ්‍රීලංකන් ගන් සමාගමේ පූර්ණ කාලීනව කටයුතු කරමින් නිසය සේවයෝ උපරිමෙන් ලබාදිය හැකි ප්‍රධහන විධයික නිලධාරෙක සිටියේතු පවට මුදල් අමාත්‍යංශය අවධහරණීය කරතිබුණා මොබිටල් අයතනය වෙනුවෙන් පිල චන්ද්‍රසේන මහතා සේවය කරතිබුණේ මුදල් අමත්‍යංෂය සකස් කරතිබූ එම කොන්දේසි උල්ලඟඩී කරමින් බව තිෙර කුමාර් මහත්මිය ලබාදුන් ක්ෂිී හමුවේ අනවරණය වනාා. දෙදහස්ෙ කොළහ වසේ ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රධහන විදායක නිලධාරයාලෙස වැඩහරගත් කපිල චන්දු සේන හතා දෙදහස් නවයේ. ට දෙදහස් දහතුන දක්වා කාලේ තුළ, මොබිටල් අතන ප්‍රධහන විධයගනි ධහරයා ලෙස සේවකිීමெෙනුවෙන්. මාසිකව රපියල් ලක්ෂ පහක මුදලක්ද. උපදේශකවරයක ෙස කටයතුකිරීමෙන් මාසිකව රොපියල් දෙලක්ෂ පනස්ථාසක වැටපක්ති ලබායිති බව. අද ෙල වුණ. කපිල චන්ද්‍රසේන මහතා දෙදහස් එකොළ හ දෙදහස් පහලව කාල තුළද. රපියල් ියන අනු හයකට වැடி මුදලක්. தම වියදම් ලෙස ගුවන් සමගමෙන් ලබාගෙන ඇති බවද. පසකේදා කොමසමේ ක්ෂවිමසීමතිී හෙලවීතිබුණා. කතරගම පෙරහැර මංගල්ලයේ දොළුස් වෙන පෙරහැර ඊ. වීති සංචාරය කලා. එය නැරඹීමට අග්‍රමාතතිය රනිල් වික්‍රම සිංගමහතාද එක්ව සිටියා. කතරගම මහදේවාලයේ චාර්ත්‍ර වලට සහභාගවීමෙන් පසු ආලෝක පූජාව යුත්කිරීමටද, අග්‍රමාතරනිල් විකම සිංගමහතා එක් වුණා. අන්තුරුුවයි ඇසල පෙරහර නැරඹීමට අග්‍රමාත්‍යවරයා සහභාගේමුණේ. ්‍රමතවයා ට පෙර රරි හර හරදීපති පජ ොබක දම ස්වාමන් වහන්සේ හැදක සූදුක් බැලවා. මෙේතර ග මන් විද්‍යාලයට බසරක හරක් පිම ෙන ශ ලං මෙ දිස්ත බවස ධනක දවම කොල් පිට දිස් වස්ථන දී පැත් ව ශ්‍ර ලංකා මෙොතිදිස්තස බාව ප්‍රධනරදගරු සිරි පේරහි පණන් දවේෙහැ පැත්තුවා. ග්‍ර මතර නිල් විකම සිහ මහතාද එම අවස්ථාවට එක් වනා. බ්‍ර කදර ලායුද සාමිකෝවලින් ගමන් ආරම්ම කල වල් පෙරහර අර්ලීකා මන්දිරයේ අසලද අග්‍රා මාාතරනිින් විකම් සිංගමහතා පිළිගත්තා. අග්‍රාමාන්තවරයා හිදී පුදපු ජාසිදුකර ආශිරුවාද ලබාගත්තා. අමාත දීීමම් ස්වාමනාදන් මහතා ඇතුළ පරිසක් විමවස්තාව එක්කසිර. එක්ත් ජාති ක්ෂ කෘති්‍යාධිකාරී මන්ඩ ැස්වීමක් අධද පෙරවරුවේ පැවැත්වුණ. ඒ පක්ෂණයික ගාමාතයරාණය විකම සිගම හතාගේ ප්‍රධනත්යෙන් සිරිකත එක්සත් ජාතිකපක්ෂ මුලස්ථානයද. සමෘදී සහනාධාරය වැඩිකිරීම ගම්පෙරලිය වැඩ දහනතුින්. ජනතාවට වත් ල දීම පයි ්‍ර කා වැඩ පිළිබල ගව ඉදි ග ආකාර පි බදව. ස ෘති්‍ය ධ කාර ද චචා ති බෙනවා. දිරි පලත් ස හ මැතිවන නම පැත් අවශ දු වද. සි හ ද ප ක්ෂ වැ පිවල පි ව . ද යි ෘති්‍ය ධකාර අනතුර ධතිත අදස්තයක්ක් ව නති ඇමතිවරන් ්‍රකාශ් කයි. ගම් පල ක් ෂ ද . නට පිෙ ද ක් ප කාරට සබද ැනව ීම ද යි මුලිකශ ටයුතුකර මුදිය ැබියුතු නතාව ම හ පුඩා කන්ඩ තම ැිලතියෙ අනිත ට සමුද ලබද න න සා චාන හැකක්මනින් මැවන යන්න න ම කර අගලමත්තුවා. සාකච්චා කලේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ාපිත කරන මේ රටේ ජනතාවගේ අයිතිය ස්ථාාවර කරන්න අනිවාර්ම පළත් බ ැතිවරණ තියෙනවා කියන කාරණය ප්‍රධාන වශයෙන් අද පෘජාධිකාර්මණලි කතාකන ොඩක්ලා ගමැත්තුමාකේ උතුරු පලාත හැතේනවාම් ෙම්බර් මා සි තියන්න පුළුවන් තුර පලාත් එක්ක ඉතුරු පලා තයම තයරනම් ජනවර් මාසි තියන්න පුලුවන් කියෙලා එක මංහි තන්නේ අවශ්‍ය කටයුතු සිද්ධවෙයි. ග්‍රාමියය ගම් පෙරලිය වැඩසතහනෙන් පොදු ජනයාට තවත් සහන ලබාදීම වැඩ සතහන් කීපයක් ආරම්භ කිරීමට. තච්චා වුණ පක්ෂ ප්‍රතිසන්දර්ටත් මහලයකාතුමා විසින් කඩිනමින් ක්‍රියාත්ම කරමෙන් යන්නත් අදහස් කර. සරදිී හැකි තරම් ප්‍රමාණය ජනතාවට දෙන්න අප අදහස් කර හරි ක්‍රමය ිදල් කස්ෘත් කිවව කිවබාවේ තමුන්ගේ නම ගණ්ඩෙ පාකි කිසි වියපෘතියකට නමුත් අද මහහිදරජ පක්ෂ මත්්‍ය තමන්ාසලගේ අපේ සල්ලිවලින් නොයෙකුත් ගොඩනැගලි හදලා ඒවාට නමුදාලක කපනෝ කියලා උද්ඝෝෂණ කරනවා දේක මේක විහිෙනවා. දශල් පලිරරි කිසිසක් නෑ කවදකොද කර දි එඒයාගන්න පන්සල්ීල් උදරන් වාස කෙල නට පංසලග ලබ සඟභේධරය පවචරගන්න ඇයි පන්සල වේදකවක් කරගන්න ඔබතු පලත් ඒවා නිදාන්නේ ඩුබයිමද ඇති රාජපක්ෂ පවුලේ සහ ඔවුන්ගේ හිතවතුන්ගේ බැක්කු ගෙනුම් තුනක් සහ තවත් ගෙනුම් දෙක් පිළිබඳ තොරතුරු සොයා කෙන ඇතැයි අමාත්‍ය රාජත සේනරත්නම මතා පවසනවා. ඒ අද පැවති කැබිණට තීරණ දැනම්තිබේ මත්‍ය හමුව ේතිී. ැ ක ු ගනතියන නත් ුබයිවල හක් පොයාගැතියනවා. රාජමක්ෂ පවුලේ පවුලේ සහ ලේකම්බරෙක් සහ සභාපතිවරේ. තවත් මන්ත්‍රීවරේ ඒකත්යගේ බැංකු නමුත් ඒවා ගන්න ගැනීමතම අපහසු දැන් නොයකුත්ය ක්‍රියාමාර්ග එනවා ඒකම දැන් හොකොන්වල බැංකවා අපි දන්නවා එකවුන්ට ක අපි දන්නවා ඒ තැම්පත්කරපු මුදල්. ඒ මිගන්නු දෙනුව හරාගිය තැපත්කරු මුදල්. තොර මික්ගන්නු දෙනවා සිදුකරපු බැංකු සිංගපූරුවේ ොද බිග්ගන්නුදනවා ොලල්මලියන හතයි දසම දෙක හදාහතරයි දසම හතක් අණඩුව කියවන. ඒහත හම්බලදින හතයි දසම දෙකයි එතකොට එක. තුන් නි පාශයක්ක් සිංගපපුර සමාගම ඇැගේ ගිහිල බැලවාේ සිංගපපුර සමාගමය කියැන පොඩිකඩක් එක දැ හලා එහම සමාගක් නෑ ඒ වෙලාට හදව බොරු සමාගමක් එතතින තමයි සල්ලි මහටක. ඉ මේ ඔක්කෝම අප නිකං නෙවෙයි ඔක්කෝම දන්නවා. තැන් මේවා ගැනීමේ රාජ්‍යතන්තරික මෙවේ තමයිඉන්න. එක ගෑන්කුගන්නක ඩුබයිවලති වුණා ඩොර් මිලියන එක්දස් අසූහය. මන්ත්‍රීවරගේ ගිනමේතු වන ඩොලර්මලියන පන්සේ ගන එක හරිගන ම මතගන පන්සකට වැඩ. තව ලේකම්වරයක් සහ සමහපතිවරෙක් ප්‍රසිද්ධ. ඒ දෙන්නගේ ජොයින්ට කවුන්ට එකතිවුණක් ඩොලර් මිියන එක්දස් අටසීය. එක බැංකු ගෙනුමක තියන ඒ බැංකු ගිනම දීල තමයි බැංකුවෙන් මුදල්ලරගෙන තියන්නේෙ ඩදුබායිවල මැරිියත් ෝටලගත් ඒ මැිය ොටල්ල ගත්තෙත් ය හොඳ රාජකීය පවුලක සාමාජිකයේ. විශේෂ මහාතිකරණයක් පත් කරන්නවා කියලා ආන්ඩුව අවස්ථා ගණනාවක ප්‍රකාශ කල නමුත් ඒකට බාල කිරිදසය ලබල තියනවා. කවදද ඒ පිහිටවන්නමතුවා. ඒක පිහිටවල්ල ඉවරයි. ි කරන්නේ අධිරය නඩු අහ ැන විතරයි දැක් තීදු කරල යන්නේ. එතොට එකක් පීට ලස් අනිත් දෙක සැපතබර් මාස පීටන විතායික්මන්දිනක මේ නඩු විවාගආරම්භකනයිති මතක තියාගන්න අධකරණය අලුත් විදිකට හසි කරන්න ගැනේ හිරුවක් ෙවෙයි මේ ජලි මාසය අරම් කරන්න. රජ ක්‍රියාත්මක කිරීමට නියමිත සංහර්ධන වැඩසට හන් පිළි බවද. අමාතිවරයා එහිදී අදහස් පල කලා. එන්ටප්‍රයිස් ලංකාඒක අටසේ දැං ඔක්කොම ගිය සතියේ අගමැත්තුම ගන්නල සේලුම් බැංකු නිල්ධාර අමතල කතාගල්ල කිව්වා කොවිදද කන්න කියලා. ඒේ හම ආසයක එන්ට ප්‍රයි ලංක කවන්ටය ෝප න්න හම බැංකුවීම. ඒ කුන්්ට කහර මේ වැඩ පිටල ආරම්ප කන්නවා. හම අඩු පොලි්‍රමාණයකට ඒ අයිස්පස්කන් දෙන්නනවා මිියන හත්සේ පනක් වෙනක් ගම් පෙරලිය කියන්නේ එක වැට සරහනක් ග්‍රාමශක්්‍ය කියන්නේ තව වැඩ සදානක් වෙන මමනකක් ම පෙරලිය මුළු ගම පෙරලනේ අවරුද්ධෙන් පසේ විරාගේයේඒ ද ළඟ වැදිවර ේද සමාරකට්ටයට විරාග ඇත්තම කියන ඒක එන්න ඕනේ බෝම උද්‍යෝගෙන් ඉන්න කට්ටයට විරගයක් කියනවා කියන්න ඒකත් එනවයි කියලා ඇමතුව පසුගේග පෙරලියගන්නනවා විපක්ෂයට විරාගේ නොයි කියලා. ක්ටම්ත් පතේ පලවූ හම්බන්තට වරාය ගණදනවේ දෂණ පිබඳ පාර්මන්තු විවාදයට උත්තර ොදුන් හටපු ජනාධපති පාර්මෙන්න්තු මත්‍ර මයින්ද රජපක්ෂ මහතා තැනින් තැනගොස් විධ කතා පවසන බව නතා විමික්ති පරමණේ පාර්මන්තුමත්‍රී විජිත හෙරත්මතා පවසනවා. ඒමාතාම මේ අදහස් පල කේ කොළඹ අද පැවති මාධ්‍යහමොකද. ජ පක් ත ොතරදු පි ිදිිගට කිව හොගේ ගකීමක්. අඩුමගානේ ඔහුගේ පුතන්ඩියාවත්. මෙක ුත්ත්‍රර දෙෙන්. අම තේ කිසි කෙනෙක් මෙකට උත්ත්‍රර දෙෙන් නාව නැ. ඒක පනායාම. ගිහිල්ල දැම් තැන්තැන්වල කේකිව කියනු. ඒ ොහොතේ විවාද වෙලාවේ නිශ්චිත වෙල්ල ගත් අද නැද් ය කියන්න. දෙහෙම කිව නෑ. ඒ චෝද නවෙල ච් වෙලාක උත්ත්‍රරදින්න ඇත්තු පනයාම කියන්නන්නේ ිියගරුකමක් සහ. මේ වැරත්ද කරයි කියනකට හති මේ අතර අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවියදීද ඒම්බන්ධයෙන් අදහස් පලබුණ දකුණේ මහින්දරාජ ක්ෂෙන දැන් වරාය නගරය විකුණවා ඉවිකිනම අපි වෙනස් කර අපිබද්ධ කරා ඒක අයිතිය තාම අපේ ඒගුණලට තියෙන්නේ බුක්තිය විතරයි අයිතයේ දීරති වුණේ දැන්ගේයා දෙදත් දාසේ මැයිදිනේ ගීල කතාගන්නවාආ්ඩුව ඔක්කො විකුණොනාල්ලු ඒයගේ මම්පත්ය තියන්නයා විකුණපු මේ වරා නර ඇය දුණ පැති දනන්නේය පිරපු සැන්ග්‍රලලා ද සශංග්‍රලය රනව පදත්. පස් ප්‍රවාහණය සඳහ පවත්න නීති සංශෝධන කර ඇති බව නෝජමාත්‍යයා ජිත්මා අන පිරමහතා පසනවා. පරිිසරය ආරක්ෂා කරමින් සංවර්ධන ්‍යාපෘති ක්‍රියාත්මක කිීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත් බවයි අමාතිවරයා ප්‍රකාශ කළේ. තමුන්ගේ පෞද්ල ගඩනගිල්ලක් ඉදිකිරීමම් සඳහා. ඉතිරි වෙන පස් ප්‍රමාණය කිව් බෙක ධාරිතාවෙන් හෝ ඊට අඩු පරිමමාාවක් අති වානයක්. තුළ පස් ප්‍රවාහණය කළ හැකියි අදාලන ප්‍රාදේශ ලේකම් කලාපේ තුළම ඒ ග්‍රාමලිධාරී මහත්මයාගේ ලියවිල්ල තුළ පස් ප්‍රවාහනය කරන්න පුළුවන්. වානජ නොවන පස්කව් පනාහක් කැනකල්. ප්‍රවාහණය කරන්න පුළුවන් ප්‍රාදේශය ලේකම්ගේ අස්නින් යුත් බලපත්‍රයක් නිකුත් කරන අස්ක ප්‍රමාණය පණහාට වඩා වැඩි වෙන වන ඒක දෙසිය දක්වා බූවිද්‍යාපතල් කාර්යන්සේ පාදේශය තියෙන එකෙන් අවස්සරේ ලබල දෙනවයි ප්‍රට්ේ තියන යෝධ සංවර්ධන වැඩිස් ්‍රහැන්නොල්ට අවශ්‍ය ප්‍රස්ප්‍රමාණය ලබා ගනීම පසුතාවයක් තියෙනවා පරිසේ ආරක්ෂා කරගන්නත් ෝට සංවර්ධනය කෙරෙන්ටත් වන්. එම නිසා මේ බලපත්‍රය සතියක් දෙක්ත්ව නිකුත් කරන අපිටයුතුක. මෙ අතර ීරිගම ඉමල්ලත්වල ප්‍රදශයේ කන්දක් අශ්‍යතිවසදු කරන පස්කපීම නතර ලෙස ප්‍රදශවාසී බල ාරන්ෙන් ඉල්ලාස්සිටනවා. මෙම පස්ැපීම හත්තුවෙන් පරිසරකට රැසක මොනතියති බයි ඔවුන් පාදන්නේ හවිද්‍ය මක්ෂ හ පතල් කාරංශ මසඳ හ අවසරලබදී තිබුණද ගම්වාසින්ගෙන් අදහස් ලබාන ගැීම පිළබඳ ඔවු විෝධය පල කරනවා. මෙම වසර අවසායේ මොරගහකන්ද ව්‍යපෘතිය ජනතා අයිතිරපත් කිරීමටත්. ලබන වසර අවසානය වන විට කළුගග ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්ව වන බවත් අමාත්‍ය මහින්ද සමරසිංහම මතා පවසනවා.දිදහස් හතවසරේ මොරගහ කන්ද කලළුගඟ ජලාශ්‍යයට මුල් කර තැබවද වත්මන් ප්‍රචය බලේ පත්වනතිෙක් ඒ ක්‍රියාත්ම කිරීම, කිසි ු ක්‍රියාමාර්ගයක්ගෙන නොතිබූ බව මාධ්‍ය හමකට එකක්මින් අමත්‍යවර්‍යාප්‍රකාශ්‍ය කළලා. මොගකන්ද ව්‍යාපෘතිය වැඩ මේවෙනමට සියයට හැත්තපහක් අවසන් කියීමක. මේ වසර අවසාන් වන විට බලාාපෘත්තියම ජනතයිතියට මේ ව්‍යාපෘතිය පත්කර. ඒ වගේම කළුගග ව්‍යාපෘතිය ලබන වසවේ අවසාන් වෙනවා කියලා අපිට සතුරෙන් කියන්න පුළුවන් මේ ව්‍යාපෘතිය කන්නමින්. කරන්න පටන් ගත්තේ ඇත්තවසෙන්ම දෙදස් පහළුවෙන් පස්සේ. නැගැනීර පලාතකත් ඒ වගේම වෞනයා වැනි ප්‍රදේශවලටත් මේ යෝධ ව්‍යාපෘති දෙක හරහා. ජලේ ලබාදීම තුළින් බලාපොරොත්තුවෙන්නේ ඒසලුව ජනතාවට පනිමිලක් එවන්න ඒ අත් මතගතියාගෙන තමයි අපි සංවර්ධනය කරනෝට කරන්න කිය. හො ඒක සංහිධියාවට ති්‍යවශ්‍ය දෙයක් අහාර ශක්ෂ භාගය ඒ හරහත් අහුරු කිරීමේ ප්‍රතිපත්තියක් පදනන් කරගෙන තමයි මත්‍රපාරි සිරිසින යපත්තුමාගේ රජය ඉදිරියේද ගමන් කරන්න පලාපපුරොත්තුවවෙන්නේ හම්බඳුට වරය සම්න්ධය මාධ්‍ය විදින්න ගු්‍රශ්නයකරද අමාත්‍යවරයා මෙහිදී පිතුර බදුන්නා. ඒ දැනට හම්බෙලා තියෙන ඇමරිගන්්ඩෝ මිලියන නවසේ හැත්ට හතර කෙලින්ම ගිහිල්ල තියෙන්නේ බා්ඩාගරය. එතකොට ඒ මුදලත් එක්ක බාණ්ඩාගාරයේ නයමුදල ගවන්න වගකීම සම්පූර්ණයෙන් භාරගන්තය දැන් අපි ඒකට සම්බන්ධන නයමුද. අපි ගේෙන්නේ ස්විලක වරාධදිකාරි සට භාකක් ්‍යවන ඒ කොන්දේසය මත තමයි අපි බදු ගියවසුම අස්සන් කිරමින් අනොතුරුවේ විශාල මුදල ලබාගන ආර්ථික සක්තිමත් කරන්න කටයුතු කරලා තියෙන්. අට ඒ ලියු මක්කාව. තව එමරිකන්්ඩෝ මිලියන එකසිය හතලිස් හයක්. මේ වෙනකොට HBC.. බැංක්ුවේ තැන්පත් කරලා තියෙනවා කියලා චයිනමචන්ම්පෙනිය රිජූ ආයෝජනයක් කරන්න හම්බන්තුළ වරාය තුළ. බැරදුුණුගමනක්. අන්තරු උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණඩලය කොළඹදී අද විරෝධතාපාගමනක් සංවිධාන කර තිබුණා. පුංචි බොරල්ල ප්‍රදේශයෙන් ආරම්භ කළ මෙම විරෝධතාපාගමන මරදා නහරහා පිටකොටුවට පැමිණීමෙන් පසු ජනාතිපතිල ඒකම් කාරර්යාල පරිස්ත්‍රයට ඇතුළුවීමට උත්සාහ කලා. මරදාාන ඇතුළු ප්‍රදේශකිහිපයක මාර්ගවල දැඩි වාහන තදබදයක් පැවතුනා. එම අවස්ථාවේ සිසුන් නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමඟ, ඔවුන් පාලනේකිරීමට, කඳුණු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට, පොලිසිය පිය වරගත්තා. හොල ිෂ්ාරවැඩිරීම ඇතුළු ඉල්ලීම් කෙහිපයක් මුල්කර ගනි මෙනුයි විරෝතුතාව සංවිධාන කර තිබුණේ. දසමසක් කුස දරා මවරුන් දරුවන් මෙලුවට බිහිකර ඔු රැකබලාගන්නේ සිය පණටත් වඩා ආදරය කරමින්. ඒ උතු මවරුන් අතුරින් දරුවන් මහමග දමායාන මව පදවයට සුදුසු නැති කාන්තාවන් පිළිබඳවද ඉඳහිට වාර්තාාවනවා. අවාසනාවන්ත මවකට උපන් වාසනාවන්ත දර්ුවකු පිළිබඳ අපට වර්තාවනේ දමුල්ල ප්‍රදේශයෙන්. අද අලුවම හතරයි තිහෙට පමන වේදුරෙකු දමුල්ල ජයිමාවත ප්‍රදේශ, තම ලොරි රතය දහාවන කරමින් සිටියඇති කාර්මිකදශෂයකට ලක් වුණ. ඒතුවෙන් ොරතයෙන් බැස ඒයතා තත්වයට පත්කිරීමට උත්සහක තවස් තවේදී කුඩා දරුවෙකුගේ කෙදරරි ලිහඩක් ඇසිති බෙනවා යනු පරික්්ෂකිරීම දී කුඩා වන දැහක සිටි බිලින්දියක හම පිීතිබෙන්නේ ඒයාවානේ ඔල් ගියලු ඊට පස මෙතන අතරවලු නැවිල්ලා ල ොට ඇතමලා මේකින්න පොලසිය කිව ම ගඩ ල ගත්. ිකැල්ල කෝන්න ොමැතිවොහොබුවන් වැනිසතුම්ගින් පීටා බිඳිමින් සිටි මේ බිලිඳිය පිබඳ පොලසිය දැනවත්කිරීමමත් සමක ඇය දමුල් මූි රෝහලට වැැගෙන කොස්තිබෙනවා. එම බිලිඳිය මේ වන විට නොමෙරු ලදරු එකකේ ප්‍රතිකාර ලබනවා. ඉපදී පැකිහිපයක් තුලදී දැරිය කැලේක තමා කියද ඇට ජීවත්වීමේ වාසනාව පවතිනවා ඇය මේවන විට යහපත් සෞඛ්‍ය තත්වෙන් පසුවන බවයි රෝහල්ලා රංචිමාර්ග සඳහන් කලේ. කිිස්ානයේ චන්ද මධ්‍යස්ථානයකට එල්ල වූ මරග ැරෙන බෝම්බ ප්‍රහරයින් පුද්ගලින් තිස් එක්තෙනකූ ජිවිතක්ෂයට පත්වනා. එරට මහමැතිවරනේ ප්‍රතිඵල හෙට නිකුත්කිරීමට නීවිතයි. ස්ථන ට නක න්ද ධ්‍ය ථනකතයිම ප්‍රහයල්ලබන ඉන් විශල් පිටසත්තුවල ඇති බව එරට මධ්‍යවාර්තා කලා හමතිබරන චන්ද ප්‍රශකරීම ටතුව අ දසනරම්මවී පස්සරු හහිට අවසන් කෙරනා. ැතිවරනින්, ට පක්ෂනනාක හිට පුක්‍රටක් ෙඩක ඉම් ාන් කාන්ට වැදදිවාස හිම බට මතපලවේති බෙනවා. ගල්ල ජාතයන්ත්‍ර ක්‍රිකට් ක්‍රඩාිටියේ මහින්ද රාජපක්ෂ ප්‍රේක්ෂකා කාරය නීති විරෝධ ලෙස ඉදිකර ඇති බව. ඉරොස්කෝ ආයතනය නිලවශයෙන් දැනුන්දී ඇතැයි අමාත්‍ය රාජිත සේනර්තම හතා කැබන තිරන දැනුන්දීම මාදහමේදී කයාසිටිය. මේ වලද ඉදිරිපත් කල තියෙනව මෙතන නිලවා සිවසර නැව ෙට ප ෝගයමක විරද්ධයි කියලා ොඩනගිල් හල තිබෙන්නේ අපි ලෝකරුම ආරක්ෂ කරන්න ට විරෝධයක් ප්‍රකාශ කල නොතිබිච්චික් මිච්‍රකාලයක් දැන් පාර විරෝධයක් ප්‍රකාශවෙලා තිනවා කියල ලක්කම විරෝධතයින්න ලකාව ලකාවේ විරෝදධ දැන්න සරරපුයයි විරෝධතා තිවුණන විරෝධකාරයක් යරයි නිෙස්කෝය එකත්ඒ වගේ කට ඒම තමයි ගේ තන්නන්නේ ඇමමයි කියල කතාකල වැඩක් නතිට දැන්තමයි කතා කරන්න. ්‍රතිවිශයන රුවත් පරිකැසව විශෂන්ගේ සමඟ නෙක්වන්න. අපි ලි තම රත්‍රී දහයට ඔබායක්.ip. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ක්‍රාත්මක වන වට සාමාන්‍යයෙන් පාලිමියේන්තුවේ විපක්ෂ කණඩායම හඳුන්වන්නේ මීළඟට බලය ලබා ගැනීමට බපොරොත්තු වෙනනි සිටින කණ්ඩෑයම ලෙසය. විපක්ෂ යනු ආණ්ඩුව කරණ කරන දේට විරුද්ධවන කණඩායමක් නොවේ. සාධනීය විවේශණයන් මෙන්ම විකල්ප අදහස්සක සිටින පිරිසකි. පාත්නා ආණ්ඩුවට එරෙහි වන්නේ ඒ විකල්ප අදහස් නිවරදි බවට කරුණු දක්ුමින් වියයුතුය. මෙරට පාලමීන්තුවෙදී නිලහා නිල නොවන විපක්ෂ කණ්ඩයම් සිටි. නිල විපක්ෂය වඩා සාධනීියලෙස වටේ අභිවෘද්ධය පිණිස පෙනීසිටිනවිට නොවන පක්ෂය ලෙස සන්නුධනවී සිටින රාජපක්ෂවාදීන්ගේ ඒකා අබද්ධ විපක්ෂය සියල්ල කඩාකපපල්කිරීමේ තක්කඩි ඒත් උවිගඩම්කාරී මෙහයුමක යෙදී සිටේ. ආණ්ඩුවේ මතයට එරෙහිව විකල්ප අදහසක් දරනවා වෙනුවට විකාර අදහස් ඇති විපක්ෂයක් මේ ලෝකයේ කවවර රටකහෝ සිටී නම්. ඒ ලංකාවේය ඒ රාජපක්ෂලාගේ පජාත විසුළුකාර කල්ියයි. මෙම කණ්ඩායමට නායකත්වය දෙෙන්නේ මහින්ද රාජපක්ෂය ඒකා වදධවිපක්ෂයේ විකාරූපී ස්ුභාවය මුළු මනින්ම මහින්ද රාජපක්ෂකගේ විකාර අදහස්වලින් පෝෂණයවී තිබේ. පන්සල් ගානේ රස්ථ්‍යාදුකසමින් නන්දොඩවන කතන්දර නැත්නම් පන්සල් බොරුවලට ඔහු දැන් චිර ප්‍රසිද්ධය. ඒ දිනේදීද තවත් පන්සල් බොරුවක් මුදාහරමින් අපපූරු කතාපක් ඔහු පවසාඇත ඒ. තමන්ගේ පාලන සමයේදී ජනමාධ්‍යවේදීන්ගේ නිදහසට යම් බාධහාවක් සිදු වුණානම්. ඊට වත්මන් ජනාධපතිවරයාද වගකිපයුතු බවය. ඒ. එදා රාජ්‍යපක්ෂක කැබිනෙට් මණ්ඩලයේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයකු ලෙස කටයුතු කිරීමේ. මේ අපූරුත්තර්කයකි. ඒත්! මේ විකාර කතාවකි මන්ද, එදා විපක්ෂයේ පොදු අපේක්ෂකයාලෙස මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂලාගේ වියරුවට එරෙහිව එලියටාවේ ඇයිද යන්න මහින්ද රාජපක්ෂිට අමතකවත්තිබෙන නිසාය. එදා ඒ කාධිපති විදදායක ජනාන්තිපති තනතුරක් නිර්මාණය කරගෙන තමන්ගේ සහෝදරයන් යොදවාගෙන රටම මල්ටරි පාලනයකට යටත් කරමින් ගෙලගිය හිටලර් පන්නේ පාලනය මෙරටේ කිසිවෙකුට අමතක නැත. මාධ්‍යවේදීන් ඝාතනය කරුම් ලැබුවේ අතුරදන් කළේ මාධ්‍ය ආයතන ගිනිතැබේ තරජන ගර්ජනවලින් වටය සියලු පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශනයේ අයිතිය අකුලනු ලැබේ යුද උන්මාදයෙන් කටයුතු කළ නිල බලයතිබූ සහසකයන් විසින් බව අද හෙළදරවවමින් තිබෙන ඇත්තකතාන්දරයයි. මේවාට අනුගලහදැක් වූයේ හිටපු ආරක්ෂික අමාත්‍යශලේකම් ගෝටාභය රාජපක්ෂ විසින් බව සැඟවිය නොහැකි ඇත්තම කතන්දරයායි. අද? රාජපක්ෂලා මේ ඇත්ත සඟවා කතා කරන්නට කන්නා උත්සහය රට්ටු හිෙනස්සන විගඩම්විනා වෙනයමක් නොවේ. ඒක අබද්ධ විපක්ෂයේ එක එක කාලකන්නේෙ හිපාටු වන්යුතුබා වර්තමානයේ මාධ්‍ය මරධනයක් ක්‍රාත්ම කරනවායයි කියමින් දැන් කරමින් සිටින නාඩකමද මහින්ද රාජපක්ෂගේ නන් දෙඩවිල්ලි වලම ප්‍රතිපාලයකි. දැනටමිය ඇති සෙස්ස පස්සට.